डॉक्टर संध्यानी अमर सिंह मट हितुना कथाकरण में आपे दंत वैद्य विद्या वे आलुत देवल गैन मुकद डेंटिस्ट्री की आने नितरम आलुत्वेन अपडेट्वेन अलुत देवल होयागान ताक्षणिक वेनस्वेन विषय धारावाक इतकोट समहार तैंग वाले दी मट दैनिला तीयनो पेशेंट्स लातेक काटियुतु करने कोट गोडाक खाय अलुत देवल गैन पोड्डाक दान्नो अडु गतियाक तीयनो दान्नाया तीन्नवा අඩු ගතියකුත් දැනෙනවා ඒක හින්දා මට හිතුණා ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර දැනුවත් කරන්න විශේෂයෙන්ම දැන් සාමාන්‍යයෙන් දත් ගලවන පුරවන ඒවා ගැන කවුරුත් දන්නවනේ එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න හිතුවා මම විශේෂයෙන්ම විකෘති දත් සැකසීම අපිට ඇත්තටම අවුරුදු 12 ඉඳලා අවුරුදු 70ක් විතර වෙනකන් කෙනෙක්ගේ දත් වල මේ විකෘතිතා හදන්න පුළුවන් ඒක මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ ඉතින් ඒක හින්දා මං හිතන අඩු වයස්වලේ කියන්නේ අවුරුදු 12 13 15 ඒ වගේ වයස්වලින් හදනවා නම් වඩා හොඳයි නමුත් වයස ගියා කියලා හදන්න බැරි කමක් නැහැ ඒක හින්දා මම හිතනවා ජීවිත කාලෙදී අපිට ලස්සන හිනාවක් තියෙනවා නම් ඒක හරි වැදගත් අපි ප්ලසන්ට් තැනකට ගියත් අර සමහර වෙලාවට අපේ දත්වල අක්‍රමවත් කමක් තියෙනවා නම් සමහර වෙලාවට මම දැකලා තියෙනවා තරුණ ළමයි තරුණ ගෑනු ළමයි हिना वे नकमेती फोटोस गकमेती समाज टेन बयाई एवगे प्रश्न विलाती नो थमंगे मे दत्ल अड़पाड़ निशा एवगेम थव मम कमती कथाकरण अपे अहिमी वेच नति वेच दत् रिप्लेस करें नत्ताने आपहु दापी दान वकी अनेक पोडा कथाकरण සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා දත් ඇඳි දානෝ ඒවා අපේ සීලා චිලාගේ කාලේ ඉඳලා තිබිච්ච දේවල් නේ දත් ඇඳි දානෝ ඒක දත් රිප්ලේස් කරන්න හොඳ ක්‍රමයක් ඒ කාලේ. නමුත් දැන් කාලෙත් එක වෙනස් වෙලා ඒක දත් ගලවලා සෝදලා දාන්න එහෙම මිනිස්සු කැමති නෑනේ. එතකොට ඒ වෙනුවට අලුත් ක්‍රම ඇවිත් තියෙනවා අපි ඒකට කියනවා ඉම්ප්ලාන්ට් කරනවා ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් එහෙම නැත්නම් දත් සිටුවනවායි කියලා. ඒක ගැන චුට්ටක් දැනුවත් වීම අඩු ගතියක් දැනිලා තියෙනවා මට විශේෂයෙන්ම ඒක හින්දා කියන්න ඕන ඉම්ප්ලාන්ට් කියන එක මේ දැන් ඒක තමයි ලෝකේ දතක් රිප්ලේස් කරන්න නැත්නම් දතක් දාන්න තියෙන හොඳම ක්‍රමය ඊට කලින් ක්‍රමයක් තිබුණා බ්‍රිජ් කියලා ඒ කියන්නේ ඒකත් ස්ථිරවම දත් දාන ක්‍රමයක් නමුත් ඒකෙදි දෙපැත්තේ දත්වලට හානියක් වෙනවා නමුත් ඉම්ප්ලාන්ට් කියන ක්‍රමේදී දෙපැත්තේ දත්වලට ගැටලුවක් නැතුව දතක් රිප්ලේස් කරගන්න ක්‍රමයක් තියෙනවා ඒක කල්පවැත්මත් හොඳයි ඊළඟට අස්තියට ගැටලුවක් නැහැ ඒ වගේ නැත්තම් දතක් ගැලෙවුවට පස්සේ අස්තිය ගෙවිලා යනවා එතකොට හකු ඇටේට ගැටලු වෙනවා ඒ වගේන් තොරව දත් හිටව ගන්න දැන් විවිධ වර්ගවල ඉම්ප්ලාන්ට්ස් තියෙනවා ඒ වගේ හොඳ ඒකට එක දතක් දෙකක් හෝ සමහර වෙලාවට සම්පූර්ණ දත් ඇඳම වුණා දාන විදිහක් තියෙනවා ඒ ඉම්ප්ලාන්ට් වල මං හිතනවා ඒක ගැන දැනුවත් වුණොත් අපිට වයසට ගියත් දත් නැති වුණත් ලස්සන හිනාවක් හදා ගන්න පුළුවන් කියලා මේ වගේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර වලින් ඒකම මම තව අවධාරණය කරන්න කැමති පැත්තක් තියෙනවා එකක් ලංකාවේ මිනිසුන්ගේ විශේෂයෙන් පිරිමි අය අතර තියෙන වැඩිම පිළිකාව මුඛ පිළිකාව වෙලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ එතකොට ඒකට හුඟාක්ම ලොකු හේතුවක් තමයි බුලත් විට කෑම ඒ වගේම දුම්පානය කිරීම එතකොට අපිට ඒක ඇත්තටම අනවශ්‍ය පුරුද්දකින්ද වෙන දෙයක් අපි ගාවට ආවම අපි ගොඩාක් කවුන්සලින් කරනවා ඒගොල්ලන්ට කිව්වහම ගොඩක් අයට තියෙන මේක ගැන අනවබෝධයක් මේකේ බැරෑරුම්කම මේකේ තියෙන භයානකකම පැහැදිලි කළාම ගොඩක් අය ඒකෙන් අත් මිදෙන වෙලාවල් තියෙනවා ඒක හින්දා මට සමහර වෙලාවට හිතෙනවා දැනුවත් වීම මදිද කියලා ඒක හින්දා මම විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාවට විශේෂයෙන්ම තරුණ පිරිමි අයට කියන්නේ කැමති මේ බුලත් විට කෑම ඊළඟට දුම්පානය මේක පුළුවන් තරම් අවම මට්ටමකට ගන්න නැත්නම් නවත්තන්න එතකොට මේකෙන් ඒවා හින්දා වෙන මුඛ පිළිකා හැදීම අපිට අඩු කර ගන්න පුළුවන් ඒ වගේම සමහර වෙලාවට ඒ වගේ පුරුද්දක් එකපාරටම අපි කිව්වහම නවත්ත ගන්න බැරි වෙනවා ඒ වගේ වට වෙනම විකල්ප තියෙනවා සමහර වෙලාවට චුයින්ගම් එකක් ඒ වගේ දෙයකට හුරු වෙලා කොහොම හරි ඒ වගේ නරක පුරුදු වලින් ඈත් වුණොත් ජීවිතේටම හානි කර භයානක පිළිකාවකින් අපිට මිදෙන්න පුළුවන්